මෙරට මරණ දඩුවම අවසන් වට ක්‍රියාත්මක වූයේ 1978 වසරේදී. නමුත් එතැන් සිට මේ දක්වා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ කාලවකවානුවලදී කතාබහ ඇතිවද ඊට අත්සන් තබා බලාත්මක කිරීමට කිසිදු ජනාධිපතිවරයෙකු ඉදිරිපත් වුණේ නැහැ. එල්ලුම්ගහේ මේ අවසන් අදියරටත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු සමයේ පැමිණියද ඊට කිසිදු ජනාධිපතිවරයෙකු අත්සන් කළේ නැත. නමුත් එල්ලුම්ගහට අවශ්‍ය කඹ පාකිස්තානයෙන් ආනයනය කළා. අලු ගෝසුවම් බන්ධනාගාරයට බඳවා ගත්තා. එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම ගැන අවසන් වට රට තුළ ආන්දෝලනයක් හටගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 11 වෙනිදා මහනුවර පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වෙමින් කරන ලද කතාවකි. එහිදී ජනාධිපතිවරයා කීවේ කුඩුව සංගතයේ මෙරටට පිළිලයක් වී ඇති බවත්, මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම නියම කළද ඔවුන් බන්ධනාගාරයේ සිටමින් තමන්ගේ මත්ද්‍රව්‍ය වෙළඳාම යහමින් සිදු කරන බවත්, බන්ධනාගාරයේ සිටමින් මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරතව සිටින පුද්ගලයින්ට මරණ දඬුවම නියම කිරීමට තමන් පසුබට නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා සිටියා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණ දඬුවම නියම වූවන්ගේ ලයිස්තුවක් ලබා දෙන ලෙස අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති තලතා අතුකෝරාලා මහත්මියට දැනුම් දුන්නා. ජනාධිපතිගේ නියමයට අනුව තලතා අතුකෝරාලා ඇමතිවරිය බන්ධනාගාරයේ සිටමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණ දඬුවම නියම වී සිටින අයගේ ලයිස්තුවක් බන්ධනාගාරයේ මගින් කැඳවනු ලැබුවා. බන්ධනාගාරයේ විසින් පළමුව එල්ලුම්ගහට යැවිය යුතු 18 දෙනාගේ නම් ලයිස්තුවක් ඇමති තලතා අතුකෝරාලා මහත්මිය වෙත ලබා දී තිබුණා. එම ලයිස්තුව තමන් අතර පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී කියා සිටියේ එල්ලුම්ගහට නියම වී සිටින පළමුවැන්නා කාන්තාවක් බවයි. ඒ සම්බන්ධයෙන් වන ඉඟි කිහිපයක්ද ඇමතිවරිය එහිදී ප්‍රකාශ කළා. වර්තමාන අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරය කාන්තාවක් විසින් හොබවන සමයක මත්ද්‍රව්‍ය චෝදනාවට ලක් වූ කාන්තාවක්ම එල්ලුම්ගහට පළමුව යැවීම සිදුවීම දෛවෝපගත සිදුවීමක් බවද කිව හැකි. මෙලෙස පළමු එල්ලුම්ගහට යැවීමට නියමිතව ඇත්තේ මට්ටක්කුලියේ පදිංචි තිදරු මවක වන 46 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ ශාමලී පෙරේරා නමැති කාන්තාව. ඇයට මරණ දඬුවම නියම වූයේ 2011 මාර්තු 1 වනදා. හෙරොයින් ග්‍රෑම් 23.9ක් ජාවාරම් කිරීමේ අධිචෝදනාවට වරදකරු වූ ශාමලී පෙරේරා විත්තිකාරියට කොළඹ මහාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්ම සූරසේන මහතා මරණීය දඬුවමෙන් නියම කළා. ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක විත්තිකාරිය එල්ලා මරණ ලෙසත්, එම දිනේ පැමිණෙනතුරු විත්තිකාරිය වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසත් විනිසුරුවරයා නියම කළා. 2004 දෙසැම්බර් 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මට්ටක්කුලිය ප්‍රදේශයේ විත්තිකාරිය හෙරොයින් ජාවාරමේ යෙදී සිටින බවට මෝදර පොලිසියට ලද තොරතුරු අමත සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටපත් විත්තිකාරියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියට මරණීය දඬුවම නියම කළා. විත්තිකාරියට මරණීය දඬුවම නියම කර මේ වන විට වසර 7ක් ගත වී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් මරණ දඬුවමට අත්සන මෙතෙක් ලබා නොමැති හේයින් ඇයට තවමත් ජීවත් වීමේ වාසනාව උදා වී තිබුණා. මරණීය දඬුවම රට තුළ යලි ක්‍රියාත්මක වුවහොත් මුලින්ම එල්ලා මැරිය යුතු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණ දඬුවම නියම වී සිටින 18 දෙනෙකුගේ නම් ලයිස්තුව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශ වෙත යොමු කර තිබුණා. එම වාර්තාවෙන් හෙළිවන ආකාරයට 2002 සහ 2003 වසරවලදී මරණ දඬුවම හිමිවීමේ දක්වා බන්ධනාගාරයේ රඳවා සිටින එස්.කේ. ජයතිලක, ශ්‍රී ධර්මාකරන්, 2007 වසරේදී මරණ දඬුවම නියම වූ වේලායුධම් මුරලිදරන්, බී.ජී. බෝල්සින්, එම්.එස්.එම්. මින්තාර්, 2009 වසරේදී මරණ දඬුවම නියම වූ ශිවනේෂන් රාජා, 2012 මරණ දඬුවම නියම වූ එස්. පුණ්‍යාමූර්ති, කේ.එම්. චමින්ද, එස්. ගණේෂන්, 2013 වසරේදී මරණ දඬුවම නියම වූ ඩබ්ලිව්. විනයාගමූර්ති, එස්.එස්. සුරේෂ් කුමාර් මෙසේ එල්ලා මැරීමට නියමිත පුද්ගලයන් 18 දෙනා අතර සිටිනවා. ඊට අමතරව 2015 වසරේදී මරණ දඬුවම නියම වූ රංග සම්පත් ෆොන්සේකා, මෙම වසරේදී මරණ දඬුවම නියම වූ එම්.ඒ. සුමනසිරිය යන අයද වෙනවා. මෙම 18 දෙනාගේ ලේඛනයේ මරණ දඬුවම නියම වී සිටින පාකිස්තානු ජාතිකයන් සිව් දෙනෙකුද සිටීම විශේෂත්වය. එස්. මොහමඩ්, එම්. කුමාර්, එස්. නසාර්, ඒ.ජී.ඒ. බ්‍රෙට් යන පාකිස්තානු ජාතිකයන් සිව් දෙනා එලෙස එල්ලා මැරීමට නියමිතයි. මෙම 18 දෙනාගේ සිව් දෙනෙකු දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් අත්අඩංගුවටගෙන නඩු පැවරීමෙන් පසු මරණ දඬුවම නියම වූවෝ වෙනවා. සියලු කටයුතු මෙසේ සිදුවද මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජාත්‍යන්තරයෙන් නැගෙන ප්‍රබල විරෝධයත් හමුවේ ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිය අත්සන යොදයිද යන සැකය දැන් මතුව තිබෙනවා. ඇතනම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සුදුසුද? එමගින් මේ මත්වදුර මැරලිය හැකිද? ඔබගේ අදහස කුමක්ද? නැවතත් මෙවැනි අමුතු වීඩියෝකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න.
බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.